සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Inside Cinemax YouTube channel එකට. සුපිරිම ගණයේ Time Travel Crime Detective Murder Mystery කියන categories වලට අයත් වන series එකක් තමයි Signal කියන Korean series එක. සම්පූර්ණ episode 16ක් තියෙන මේ series එකේ දැනටම මම episodes 12ක් කරගෙන අවිලා තිනවා. කලින් episodes නොබලපු අයට මේ series එකේ playlist එකේ card එක ඔන්න උඩ දාලා තිනවා. ඒ වගේම පහුගිය episodes වල links ටික මම පහල description එකේ දාලා තියනනම් අනිවාර්යෙන් මේ videos ටිකත් බලලා අද මම කරන්න හදන මේ සුපිරිම series එකේ 13 වෙනි episode එක බලන්න එන්න. කලින් episode එකේදී ඔයාලා දැනගත් 1999දී එන්ජු නඩුව සම්බන්ධයෙන් ප්‍රධාන සහකාරයා විදියට ඩිටෙක්ටිව් පාක්ගේ අයියා එහෙමත් නැත්නම් සන්නුව අත්අඩංගුවට ගත්තා. ඒ විතරක් නෙමෙයි කලින් එපිසෝඩ් එකේ අවසානයේ ඔයාලා දැක්කා අවුරුදු 15ක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ ශරීර කොටස් එහෙමත් නැත්නම් ඇට සැකිල්ල ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසයන් හොයාගත්තා. අන්න එතනින් පස්සේ මොන වගේ දෙයක්ද උනේ සහ එතනින් ඉස්සරහට තවත් ගොඩක් දේවල් අද එපිසෝඩ් එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. තවත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක දැන්ම subscribe කරලා ඊට හැපෙත්තින් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අවතක් කරන්න එපා. එහෙනම් යමු අපි මේ සුපිරිම series එකේ 13 වෙනි episode එකේ මොකක්ද උනේ කියලා බලන්න. ඔන්න අද episode එක පටන් ගද්දිම පෙන්නනවා ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ ශරීර කොටස් ටික NFS එකට ගෙනලා බාර දෙනවා. එතනින් DNA ටෙස්ට් එකක් කරලා තහවුරු කරනවා මේ බොඩි එක ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේම තමයි කියලා. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ තාත්තත් එනවා. ඉතින් මේ තාත්තත් අවුරුදු 15ක් තිස්සේ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හිටියා තමන්ගේ පුතා ආපහු තමන්ගේ ළඟට එයි කියලා. නමුත් මේ විදියට ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ ශරීර කොටස් හොයාගත්ත නිසා ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ තාත්තට ඒක දරා ගන්නත් බැහැ. එයා තමන්ගේ පුතාගේ ඇටකටු ටික බදාගෙන අඬනවා. ඉතින් මේ අතරතුරේ අද අපි මේ හැම දෙයක්ම අමතක කරලා දාලා තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරමු කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලීජේ හැන් සහ චාසුවන් එකතු වෙලා කෑමක් උයන් උත්සාහ කරලා දෙනවා. ඇත්තටම චාසුවන් කෑම උයන්න දන්නේ නැහැ. නමුත් එයා බොහොම අමාරුවෙන් ඩිටෙක්ටිව් ලීජේ හැන් එක්ක එකතු වෙලා තාත්තගේ උපන්දිනය වෙනුවෙන් කෑමක් සකස් කරලා දෙනවා. ඒ හදපු කෑම ටික කන්න යද්දී ඩිටෙක්ටිව් ලීජේ හැන්ට වගේම තාත්තට තේරලා තියෙනවා මේ කෑම කටේවත් තියන්න බෑ කියලා. ඊට පස්සේ මේ කට්ටිය කෑම කන එක පැත්තකින් තියලා සෝජු එහෙම නැත්නම් මේ කොරියාවේ තියෙන බියර් වගේ පානයක් තියෙනවා. අන්න ඒක බීලා තිනවා කට්ටියත් එක්කම මේක සෙලිබ්‍රේට් කරන්න ඕන නිසා. ඒක බිව්වට පස්සේ චාසුවන් හොඳටම එදා වෙරි වෙලා තිනවා. ඩිටෙක්ටිව් ලීජේ හැන්ම තමයි වෙරි මතේ හිටපු චාසුවන්ව ගෙදර දාලා තියෙන්නේ. ඉතින් මේ අතරතුරේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක්ටත් මතක් වෙනවා ඩිටෙක්ටිව් ලීජේ හැන් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා. ඩිටෙක්ටිව් පාක් මේ වෙනකන් ඩිටෙක්ටිව් ලීජේ හැන්ව මූණට මූණ හම්බ වෙලාවත් නැහැ. නමුත් ඒ දෙන්න වෝකි ටෝකේක හරහා කතා කරපු දේවල් නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි හොඳින්ම දන්නවා ඩිටෙක්ටිව් ලීජේ හැන් කියන්නේ තමන් ජීවිතයටත් වඩා රාජකාරිය උතුම් ලෙස සලකපු කෙනෙක්. නමුත් ඒ රාජකාරිය නිසාම ඩිටෙක්ටිව් ලීජේ හැන්ට සිද්ධ වුණේ අභිරහස් විදියට ඝාතනය වෙලා යන්න. මේ ඝාතනය හා සම්බන්ධයෙන් තවමත් ඩිටෙක්ටිව් පාක්ට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණත් ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි හොඳින්ම දන්නවා එන්ජු ප්‍රදේශයේ අර ශිෂ්‍යයාගේ දූෂණ නඩුව නිසා තමයි ඩිටෙක්ටිව් ලීජේ හැන්ට මැරෙන්න සිද්ධ වුණේ කියලා. අපි බලමු ඉස්සරහට ඩිටෙක්ටිව් පාක් ඇත්තටම මේ එන්ජු නඩුවේ මොකක්ද සිද්ධ වුණේ සහ ඩිටෙක්ටිව් ලීජේ හැන්ට මොකක්ද සිද්ධ වුණේ කියලා හොයාගනියිද කියලා. ඔන්නේ අතරතුරදී අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් චාසුවන්ට තාපහ දෙයක් මතක් වෙනවා. 1999 එන්ජු ප්‍රදේශයේ නඩුව ඉවරුණාට පස්සේ හිටි හැටියෙම ඩිටෙක්ටිව් ලීජේ හැන් අතුරුදහන් වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි ඩිටෙක්ටිව් ලීජේ හැන්ට විරුද්ධව කප්පම් නඩුවකුත් ගොනු වෙලා තිනවා. ඔයාලට මතක ඇති අර කිම්සුන් කියන මිනිසයා බොරුවට සාක්ෂියක් දුන්නා ඩිටෙක්ටිව් ලීජේ හැන් අවුරුදු ගාණක් තිස්සේ එයාගෙන් කප්පම් ඉල්ලලා තිනවා කියලා. අන්න එතනින් පස්සේ පොලිස් නිලධාරී චාසුවන් ගිහින් තිනවා ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ තාත්තව හම්බෙලා ඩිටෙක්ටිව් ලීජේ හැන් මේ වෙද්දි කොහෙද ඉන්නේ කියලා දැනගන්න. නමුත් ඒ වෙද්දි ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ තාත්තවත් දන්නේ නැහැ එයා මේ වෙද්දි කොහෙද ඉන්නේ කියලා. චාසුවන් ඊට පස්සේ උත්සාහ කරලා තිනවා ඩිටෙක්ටිව් ලීජේ හැන්ව හොයන්න. නමුත් කිසිම ආකාරකින් උත්සාහ කරත් චාසුවන්ට ඩිටෙක්ටිව් ලීජේ හැන්ව ඒ දවස්වලදී හොයාගන්න වෙලා නැහැ. ඔන්න අපිට ආපහු පෙන්නන වර්තමානයේ සිද්ධිය මේ වෙද්දි ඩිටෙක්ටිව් ලීජේ හැන්ගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුවන්ට මතක් වෙනවා ඩිටෙක්ටිව් ලීජේ හැන් අවසානයේට එයාට කියලා ගියපු දේ. 2000 අවුරුද්දේදී තමයි ඩිටෙක්ටිව් ලීජේ හැන් අවසාන වතාවට චාසුවන් එක කතා කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් චාසුවන්ට කියලා තියෙන්නේ මට මේ සතියන්තය වෙනකන් කල් දෙන්න, මම මේ හැම දෙයක්ම ෆික්ස් කරගන්නම් කියලා. නමුත් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුවන් අඬන හිතින් හිතනවා ඔයා මට කිව්වේ සතියන්තය වෙනකන් කල් දෙන්න කියලා විතරයි. නමුත් ඔයා මගේ ළඟට ආපහු එන්න
අවුරුදු 15ක් ගත වුණා කියලා. ඔන්න අපිට පෙන්නුන 2000 2020ක් 1999 සිද්ධවුණු එන්ජු ප්‍රදේශයේ නඩුවෙන් පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් සෑහෙන කලකිරුණා. ඒකට හේතුව තමයි ඩිටෙක්ටිව් ලී ජෙහන් හොඳින්ම දැනගෙන හිටියා පාග්ගේ අයියා එහෙමත් නැත්නම් සන්නු මේකට කිසිසේත්ම සම්බන්ධ නැහැ කියලා. නමුත් ඒ වෙනකන් ඩිටෙක්ටිව් ලී ජෙහන් දැනගෙන හිටියේ නැහැ පාග් කියන්නේ සන්නුගේ මල්ලි කියලා. අන්න එතනින් පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් හොයලා තිනා වෝකිටෝක එක හරහා කතා කරන පාග් මේ තරම් සන්නුගේ නඩුව ගැන හොයලා බලන්න උත්සාහ කරේ ඇයි කියලා. අන්න එතනදී ඩිටෙක්ටිව් ලී ජෙහන් හරියටම හොයාගෙන තියෙනවා පාග් කියන්නේ සන්නුගේ මල්ලි කියලා. අන්න එතනින් පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් ගිහින් තිනා පාග්ගේ අම්මවත් හම්බෙන්න. ඒ වෙද්දි පාග්ගේ අම්මා තනියම තමයි ඉඳලා තින්නේ. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් පාග්ගේ අම්මගෙන් පාග් සහ පාග්ගේ තාත්තා මේ වෙද්දි ජීවත් වෙන්නේ කොහෙද කියලා අහගෙන ගිහින් තිනා පාග්ව බලන්න. අන්න එහෙම යද්දි ඩිටෙක්ටිව් ලී ජෙහන් දැකලා තිනා පාග් බොහොම දුකින් ගෙදරින් එළියට වෙලා බලාගෙන ඉන්නවා එයාගේ තාත්තා එනකන්. නමුත් තාත්තවත් පාග්ව ගණන් ගන්නෙවත් නැහැ. ඊට පස්සේ පාග් මහරය තනියම ගෙදර ඉඳන් එළියට යනවා ඩිටෙක්ටිව් ලී ජෙහන් දැකලා තිනවා. ඩිටෙක්ටිව් ලී ජෙහනුත් ඒ පිටිපස්සෙන්ම ගිහින් තිනවා. පාග් ඒ වෙලාවේදී ගිහින් තියෙන්නේ බාර් එකක් ඇතුළට. නමුත් අරක්කු බොන්න හිතාගෙන නෙමෙයි පාග් එතනට ගිහින් තියෙන්නේ එයා අයියත් එක්ක කන්න ආසම කෑම. ඒ කියන්නේ ඔම් රයිස් එකක්. ඔම් රයිස් එක කියන්නේ ඔම්ලට් රයිස් එකක් වගේ. අන්න ඒ රයිස් එකක් කන්න තමයි පාග් ඒ බාර් එක ඇතුළට ගිහින් තියෙන්නේ. ඒ ගෑනු කෙනත් පුදුම වෙලා තිනවා මේ වගේ පුංචි ළමෙක් බාර් එකක් ඇතුළට ආපු නිසා. කොහොම නමුත් ඒ වෙලාවේදී පාග් ළඟ තිබුණ සල්ලි මදි. පාක් පිටිපස්සෙන් ආපු ඩිටෙක්ටිව් ලී ජෙහනුත් ඊට පස්සේ මේ බාර් එක ඇතුළට ඇවිල්ලා මෙතන ඉන්න ගෑනු කෙනාට සල්ලි දීලා කියලා තිනවා ඒ ළමයා ඉල්ලන කෑම එක එයාට දෙන්න කියලා. ඊට පස්සේ මේ ගෑනු කෙනා පාක්ට අවශ්‍ය ඒ ඔම් රයිස් එක දීලා තිනවා. ඔන්න ඒ අතරතුරේදී අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් පාක් හොයා ගන්නවා ඩිටෙක්ටිව් ලී ජෙහන් ළඟ තිබිලා මේ බාර් එකේ කාඩ් එකක්. අන්න ඒ කාඩ් එකත් අරගෙන ඩිටෙක්ටිව් පාක් යනවා මේ බාර් එකට. මේ බාර් එක තවමත් තිනවා විතරක් නෙමෙයි මේ බාර් එකේ වැඩ කරපු ගෑනු කෙනා තවමත් ඒ බාර් එකේම තමයි වැඩ කරන්නේ. මේ ගෑනු කෙනා ඩිටෙක්ටිව් පාක්ව හොඳින්ම අඳුරනවා. එකට හේතුව තව ටිකලාගෙන් ඔයාලට තේරේ. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් මේ ගෑනු කෙනාට ඩිටෙක්ටිව් ලී ජෙහන්ගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා මෙන්න මේ ඩිටෙක්ටිව් නිතරම වගේ මේ බාර් එකට ඒ දවස්වලදී ආවා ගියාද කියලා. ඉතින් මේ ෆොටෝ එක දැකපු ගාම මේ ගෑනු කෙනා අඳුන ගන්නවා මේ ඉන්නේ ඩිටෙක්ටිව් ලී ජෙහන්ම තමයි කියලා. ඒකට හේතුව තමයි ඩිටෙක්ටිව් ලී ජෙහන් එදා බාර් එකට ආපු දවසේදී මේ ගෑනු කෙනාට ඕනවටත් වඩා සල්ලි දීලා කියලා තේනවා පාක් මේ කඩේට ඇවිල්ලා කෑම මොනහරි ඉල්ලුවොත් එහෙම එයා ඉල්ලන කෑම සල්ලි ගන්නවත් නැතුව දෙන්න කියලා. එතනින් පස්සේ පාක් අවුරුදු ගාණක් තිස්සේ මේ කඩේට ඇවිල්ලා එයා කැමතිම ඔම් රයිස් එක කාලා තිනවා. නමුත් ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවදී තමයි දැනගන්නේ එයාට ඒ විදිහට කඩන සල්ලි දීලා තියෙන්නේ ඩිටෙක්ටිව් ලී ජෙහන්ම තමයි කියලා. ඔයාලට මතක ඇති පාක් ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න කලින් එයාගේ අයියා අර නඩුවට අහු වෙන විදිහේ සාක්ෂියක් දුන්න මිනිහවකෙන් හම්බ වුණානේ. අන්න එතනදී ඒ මිනිහසගෙන් ප්‍රශ්න කරන්න ගිහින් පාක් හොඳටම ගුටි කෑවා. ගුටි කාලා ඉන්න පාක්ට ඒ වෙලාවේදී සන්නු ගැන වැරදි සාක්ෂියක් දුන්න ඒ කෙනා ඇවිල්ලා කියලා දිනවා මේ කේස් එකේ වැරදිකරුවා විදිහට උඹේ අයියාට අහු වෙන්න සිද්ධ වුණේ. උඹේ අයියා අහිංසකයි ඒ විතරක් නෙමෙයි කිසිම බලයක් නැහැ. මේ වගේ නඩු කේස් එකකට අහු වුණාට පස්සේ එයාට උදව් කරන්න කිසිම කෙනෙක් නැති නිසා කියලා. අන්න ඒ ටික පාක්ගේ හිතට තදින්ම කාවැදිලා තිනවා. එතනින් පස්සේ පාක් උත්සාහ කරේ තමන්ගේ අයියා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. තමන්ගේ අයියා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න නම් අනිවාර්යෙන් තමන්ට බලයක් සහ මේ නඩු හා සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන්න ඕනේ කියලා පාක්ට තේරලා තිනවා. අන්න එතනින් පස්සේ තමයි පාක් ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නම ફોකස් කරගෙන හොඳට ඉගෙනගෙන මේ වෙද්දි ඩිටෙක්ටිව් කෙනෙක් වෙලා ඉන්නේ. ඒකෙන් දැන් ඔයාලට තේරෙනවා ඇති පාක් ඩිටෙක්ටිව් කෙනෙක් වෙලා තියෙන්නේ එයාගේ අයියාගේ සාධාරණය වෙනුවෙන් සටන් කරන්නම තමයි. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා වර්තමානයේ අතීතය යා කරන මේ රේඩියෝ සම්ප්‍රේෂණය හරහා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් 2000 ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මේ වෙද්දි ඩිටෙක්ටිව් පාක්ට හම්බෙලා තියෙන්නේ ඩිටෙක්ටිව් ලී ජෙහන් ගේ ශරීර කොටස් ටිකක්. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලී ජෙහන් ට කියනවා මම මේ ඉන්ජු නඩුවේ කේස් එක සම්බන්ධයෙන් වැඩ කරන එක නතර කරන්නේ නැහැ. නමුත් අතීතයේ ඉන්න ඔබතුමා මේ හා සම්බන්ධයෙන් කරන හැම වැඩක්ම නතර කරලා දාන්න ඕනේ. ඔබතුමාට ආදරය කරන අය ගොඩක් ඉන්නවා. ඔබතුමා ඒ ආදරය කරන අයත් එක්කම කාලයක් ජීවත් වෙන්න ඕනේ. මේ ඉන්ජු ප්‍රදේශයේ නඩුව විසඳන්න ගිහින් ඔබතුමාට ලොකු කරදරයක් වෙන බව මම මේ විදිහ හොඳින්ම දන්නවා. 2000 තමයි ඔබතුමා මට අවසාන සම්ප්‍රේෂණය ලබා දුන්නේ. එතනදී ඔබතුමා කිව්වා ඒක තමයි ඔබතුමාගේ අවසාන සම්ප්‍රේෂණය කියලා. එතනදී මට වැඩි ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් නතර වුණා කියලා. ඉතින් මේ ටික අහගෙන ඉන්න අතීතයේ ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන් පාක්ට කියනවා පාක් ඔයා කියපු ටික දැන් හොඳටම ප්‍රමාණවත්. ඔයා කොහොමද දන්නවා මට මොන දේ වුණත් මම මේ කේස් එක වෙනුවෙන් වැඩ කරන එක නතර කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඩිටෙක්ටිව් ලී ජෙහන් තමන්ගේ ජීවිතයට හානියක් වෙන බව දැනගෙනම තමයි ඒ එන්ජු ප්‍රදේශයේ නඩුව වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ. අපි බලමු ඇත්තටම ඩිටෙක්ටිව් ලී ජෙහන්ට මෙතනින් පස්සේ මොනවාගේ
දෙයක්ද උනේ කියලා මේ සීරීස් එක ඉස්සරහට බලාගෙන යද්දී. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන වර්තමාන වෙන සිද්ධියක් ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසන් එකතුලා දැන් කතා කරනවා මේ ඉන්ජු ප්‍රදේශයේ නඩුව කොහොමද විසඳන්නේ කියලා. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි 1999 දිත් මේ ඉන්ජු ප්‍රදේශයේ නඩුව සම්පූර්ණයෙන් හෑන්ඩල් කරේ බොම්ජු. දැන් මේ කෝල් කේස් ටීම් එකත් සම්පූර්ණයෙන් අයින් කරලා දාලා ආපහු මේ වෙන ඝාතන සහ ඉන්ජු ප්‍රදේශයේ නඩුවත් එක්ක තියෙන සම්බන්ධය ගැන හොයන ටීම් එකක් පත් කරලා තියෙනවා. ඒ ටීම් එකත් මේ විදිහට හෑන්ඩල් කරන්නේ බොම්ජුම තමයි. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පාක්ට සහ ඩිටෙක්ටිව් චාසන්ට දැන් හොඳින්ම තේරලා තියෙන්නේ ඉන්ජු ප්‍රදේශයේ නඩුවේ ඇත්තට මොකක්ද උනේ කියලා දැනගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් හොරෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා. ඩිටෙක්ටිව් ලී ජෝහන්ගේ බොඩි එක හොයාගත්තේ කිම් සුම්ගේ අම්මගේ නමින් තියෙන ගෙදරක් ළඟ තිබිලා. අන්න ඒක නිසා කිම් සුම්ව අත්තඩම් ගොඩ ගන්න වෙනම ටීම් එකක් ගිහින් තියෙනවා. නමුත් ඒ වෙද්දි කිම් සුම් අතුරුදහන් වෙලා තියෙන නිසා ඒ කණ්ඩායමට කිම් සුම්ව අත්තඩම් ගොඩ ගන්න වෙලා නැහැ. ඔනිට පස්ස අපිට පෙන්නනවා කෝල් කේස් ටීම් එක එකතුලා දැන් කතා කරනවා මේ නඩුව සම්බන්ධයෙන් දැන් ඇත්තට මොකක්ද එයාලට කරන්න ඉතුරුලා තියෙන්නේ කියලා. මේ කෝල් කේස් ටීම් එකත් අනිත් ටීම්ස් වලට පේන්නේ නැති වෙන තමයි මේ හැම දෙයක්ම දැන් කරගෙන යන්නේ. ඉතින් මේ කට්ටිය කතා කරද්දි එක අයිඩියා එකක් ඇවිල්ලා දිනවා. ඒ අයිඩියා එක තමයි 1999 දී දෝෂණය වුණ මේ ශිෂ්‍යාව. එහෙම නැත්නම් හියුසෙන්ව වර්තමානයේදී හොයාගත්තා නම් එයාගෙන් මේ හා සම්බන්ධව ලොකු සාක්ෂියක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් කිම් හියුසෙන් මේ වෙද්දි ජීවත් වෙලා ඉන්නේ කොහෙද කියලා හොයන්න උත්සාහ කරලා තිනවා. නමුත් ඒක සෑහෙන අමාරුලා තිනවා ඩිටෙක්ටිව් කිම්ට. ඒකට හේතුව තමයි හියුසෙන් මේ වෙද්දි ෆෝන් එක පාවිච්චි කරන්නෙත් නැහැ, ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙත් නැහැ. නමුත් ඩිටෙක්ටිව් කිම් හොයාගෙන තියෙන මාසයකට වතාවක් හියුසෙන් මනෝචිකිත්සකවරයෙකු හම්බෙන්න යනවා කියලා. අන්න ඒ රිපෝර්ට්ස් ටිකත් එක්කම ඩිටෙක්ටිව් කිම් මේ වෙලාවේදී චාසුයන්ට හැම දෙයක්ම කියලා තිනවා. ඊට පස්සේ චාසුයන් ඒ හැම දෙයක්ම ඩිටෙක්ටිව් පාක්ට කියලා තිනවා. නමුත් ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි ඉන්නේ ගෙදර. චීසෝගේ මරණය සම්බන්ධයෙන් ඩිටෙක්ටිව් පාක්ටත් සැකයක් එල්ල වෙලා තියෙන නිසා එයාට දැන් ගෙදරින් එළියට යාගන්න විදියකුත් නැහැ. නමුත් ඩිටෙක්ටිව් පාක් ඒ හේතුව නිසා මේ කේස් එක හා සම්බන්ධයෙන් වැඩ කරන එක නතර කරන්නේ නැහැ. එයා හොරෙන්ම ගෙදරින් පෑනලා යනවා හියුසෙන්ව හොයන්න. හියුසෙන් ගිහින් තියෙන මේ මනෝචිකිත්සකවරයාගේ බිල්ඩින් එක ළඟට ගිහින් තමයි පාක් හොයන්න උත්සාහ කරන්නේ. හියුසෙන් කොහෙද ඉන්නේ කියලා. ඒකට හේතුව තමයි හියුසෙන්ට PTSD තියෙනවා. PTSD කියන්නේ ධර්ම සිද්ධියක් නිසා පස්සේ ඇතිවන මානසික කම්පනය. අන්න ඒ මානසික කම්පනය නිසාම තමයි හියුසෙන් මාසයකට වතාවක් මේ මනෝචිකිත්සකවරයාව හම්බෙන්න යන්නේ කියලා මේ රිපෝර්ට්ස් වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඩිටෙක්ටිව් පාක් හොඳින්ම දන්නවා හියුසෙන්ට සිද්ධ වුණ ඒ සිද්ධිය මොකක්ද කියලා. 1999 දී පිරිසක් අතින් හියුසෙන් දෝෂණයට ලක් වුණා. අන්න ඒක නිසා හියුසෙන් මේ වෙදි පොදු ප්‍රවාහන මාධ්‍යයක්, ඒ කියන්නේ බස් එකක් කෝච්චයක් වගේ දෙයකින් මේ වගේ ගමනක් එන්නේ නැහැ කියලා ඩිටෙක්ටිව් පාක්ට හොඳින්ම තේරෙනවා. ඒකට හේතුව තමයි බස්වල කෝච්චවල පිරිමි අය ඉන්නවා. හියුසෙන් මුණ දුන්න තත්ත්වයත් එක්ක අනිවාර්යෙන් හියුසෙන් මේ වෙදි පිරිමි අයට බය වෙලා ඇත්තේ. අන්න ඒක නිසා හියුසෙන් මෙතනට එන්නේ ඇත්තේ පයිම්ම කියලා තමයි ඩිටෙක්ටිව් පාක් නිගමනය කරන්නේ. ඩිටෙක්ටිව් පාක් මෙතන අවට ඉඳන් දැන් බලාගෙන ඉන්නවා මේ අවට යන ගෑනු අය කවුද කියලා. ඉතින් මෙහෙම බලාගෙන ඉදි ඩිටෙක්ටිව් පාක් දකිනවා එක කාන්තාවක් Tamanට ඉස්සරහින් එන පිරිමින් දැකලා බය වෙලා පාරෙන් අයින් වෙලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් ඒ ගෑනු කෙනාට හියුසෙන් කියලා කතා කරනවා. ඒත් එක්කම ඒ ගෑනු කෙනා පාක් දිහා බලනවා. ඇත්තරම ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී හොයාගෙන තියෙන්නේ හියුසෙන්වම තමයි. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් සහ ඩිටෙක්ටිව් චාසන් ගිහින් හියුසෙන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී හියුසෙන් කියනවා එයාගේ ජීවිතේ එයාට අවංකවම සහ එයාට ගොඩක් ආදරය කරපු කෙනා තමයි සන්නෝ කියලා. ඒකට හේතුව තමයි සන්නෝගේ හිතේ ඒ දවස්වල ඉඳන්ම හියුසෙන් ගැන ලොකු ආදරයක් තිබිලා තිනවා. අන්න ඒක නිසාම සන්නෝ උත්සාහ කරලා තියෙන්නේ හියුසෙන්ගේ ඉගෙනීම් කටයුතු වලටත් උදව් කරන්න. නමුත් මේ සිද්ධිය වුණාට පස්සේ ඔයාලට මතක ඇති හියුසෙන් සීදිවිහානි කරගන්න උත්සාහ කරා. අන්න එතනදී සන්නෝ තමයි හියුසෙන්ව බේරගෙන තියෙන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ හියුසෙන් හොස්පිටල් එකට ගියානේ. අන්න ඒ වෙලාවේදී හියුසෙන් ළඟින් හිටියේ එයාගේ තාත්තා. ඇත්තටම හියුසෙන්ගේ තාත්තා කියන්නේ අංක 1 බේබද්දේ. බොම්ජු මුලින්ම නවාගෙන තියෙන්නේ හියුසෙන්ගේ තාත්තව. එයා කොහොමත් බේබද්දෙක්නේ. අන්න ඒක නිසා බොම්ජු හියුසෙන්ගේ තාත්තට සල්ලි දීලා තිනවා එයා කියන විදියට මේ නඩුවේ වැඩ ඉස්සරහට කරගෙන යන්න. ඊට පස්සේ හියුසෙන්ගේ තාත්තා හියුසෙන්ට ඇවිල්ලා බල කරලා කියලා තිනවා උඹට මේ වැඩේ කරපු ප්‍රධාන සැකකාරයාගේ නම එළියට එන්න බෑ. එහෙම ආවොත් එහෙම උඹගේ ජීවිතය විතරක් නෙමෙයි මගේ ජීවිතයත් අනතුරේ කියලා. එතනින් පස්සේ හියුසෙන් බය වෙලා තිනවා. ඊට පස්සේ බොම්ජු ඇවිල්ලා හියුසෙන්ව පෞද්ගලිකව හම්බෙලා තිනවා. අන්න ඒ වෙලාවේදී බොම්ජු හියුසෙන්ට බල කරලා කියලා තිනවා තමුන්ගේ දෝෂණ නඩුවේ ප්‍රධාන සැකකාරයාගේ නම විදියට සන්නෝගේ නම ඉදිරිපත් කරන්න කියලා. අන්න එතනින් පස්සේ හියුසෙන් බය වෙලා තිනවා පොලිසියෙම මේ වගේ දෙයක් Tamanට කියපු නිසා. ඊට පස්සේ තමයි හියුසෙන් අවසාන සාක්ෂිය ඇවිල්ලා දුන්නේ. සන්නෝ තමයි එයාට මේ හැම දෙයක්ම කළේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් අහනවා හියුසෙන්ගෙන් එහෙනම් ඇත්තටම ඔයාගේ දෝෂණ නඩුවේ ප්‍රධාන සැකකාරය කවුද කියලා. ඔන්න අද එපිසෝඩ් එකේ අවසානයේ අපිට පෙන්නනවා 1999 හේයුසෙන්ගේ මේ දෝෂණ නඩුවේ ප්‍රධාන සැකකාරයා කවුද කියලා. ඒ විතරක් නෙමෙයි ඩිටෙක්ටිව් ලීජේ හැනුත් මේ වෙද්දී හරියටම හොයාගෙන තියෙනවා ඒ ප්‍රධාන සැකකාරයා කවුද කියලා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් ලීජේ හැන්
මේකෙනා දිහා බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. ඔන්නෝම තමයි මේ සුපිරිම සීරීස් එකේ 13 වෙනි එපිසෝඩ් එක ඉවරුනේ. අතීතේ ඉන්න ඩිටෙක්ටිව් ලී ජේහන් මේ ප්‍රධාන සැකකාරයා පස්සෙන් ගිහින් එයාට මොන වගේ දෙයක් වෙයිද? වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව්ස්ලාට මේ එන්ජු නඩුවේ ප්‍රධාන සැකකාරයාගේ නම දැනගත්තට පස්සේ ඒහා සම්බන්ධයෙන් ඉස්තරහට විමර්ශන කටයුතු කොහොම කරගෙන යයිද? ඒ විතරක් නෙමෙයි, ඇත්තටම මේ ප්‍රධාන සැකකාරයා කවුද? අන්න ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාලට ඊළඟ එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන්. තාමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ සුපිරිම සීරීස් එකේ 14 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු. We will meet again.